කෝචි එන ම එක මහත්තේ එක දවසක් කියවා මේ මාර වැඩේ මේ පඩිය පඩි අපේ භාගෙකින් විතර අඩුවෙල නේ කියලා කියනවා තිය අනිත් මහත්තය කියෙන පිස්සු කතාක කාගවත් පඩිිය අඩු කරල නෑ කියල සැලඩි මේ කත්තරම් පෙන්ුව මේ මේ විතියන්නේ ගිය මාස තිබ් ගානත් මේප ට කවල මේ මාසෙත්තේ ගාන තමයි තින්ගිය තමත්ක නෑනෑක බාගෙකින් අඩුවෙල උද්ධමනය සියයට පණහට ගියා කියලා කියන්නේ භාගිකින් අඩුවෙල කියලා අරහත්වය තාම තරුන් මේ භාගකින් අඩුල කිල ඇත්ම කතාව තමයි උද්දමනයේ සයට පණහට යනා කියලා කියන්නේ. අපි හැමෝගේම පඩිපත එකම ගානහම්බනාට භාගෙකින් අඩුව වන ගෙන තමයි තේරු ැ මේ මහචර සමරජීල ගුව සයට දාහතර තිෙන කාලෙත් තුම ඒකර කතා කරා කියල දැන් ආරුදධමනේ සසිට අසුය කියලගෙන ඇතම දුපත්ම ුසයුගේ පඩියෙන් ඒ කෙන රුපියල් සියයක් තිබන අවුරුද්ධගයාාම පියල් ස ට ාගම රපියල් විශසයි කියන සට සසුවක් දමන යනවා කියලගේ දත්තම අපඔ දධමනයගෙනසිට පහ ගැනය කරනකට මංගච්චර එකග වෙන්නෙත්නෑ ඕගේ පොඩි විෂමතාවයන් තියෙනවා ඉතිදි අක්ක්‍රාකාරයෙන් මෙතන මෙන්න හැමෝගගේම පඩිපත භාගකින් අඩුව තමයි තියන එක තවඳරට අඩුවීම දියමතයි මේ නවති ලනේ තියෙන්න්නේ ඉති ෝක අඩුවවෙච්ච විදිියගෙනට පඩි තාවක් මතක් කෙනවා. එක දවසත් ෆක්ටලියක එක මනුස්සේ සැට්‍රියක දන්නවානේ සාමාන්‍යයෙන් බඩු හදනවා එක එක දේවල් තියෙනවා ද චික්කන මත තු තන හෙම ද සිකරුණි මහතව චක්කරන මොන රන්න ද කියලා අර වාහන තියෙනව යටින් වීදුරු කන්න අඩි දාල බල ොන රංගවාද කියලා හිතික මහත්තයෙ එක දවසක් විල්බරුවක් තල්ු කරගෙන ෆැක්්‍රී ලියට මේ විල් බැරුව මද්‍ය ති කියල තියෙනවා පොඩි ලස්සනට ඔොතකවර තෑගිය ොතන්නේ රිිබ්ක් එහම ලස්සට දාලා පොඩි පට්ටියක් කොතල තියනවා. ඉතින් අර සිකරනිි මහත්ත හවා මෙ නත්ත නතන්නවා මොනාදම මේක තියෙන්නේ කියල ඇව්වා කිව්වා මේක තියෙන්නේ මේ සැට්‍රී වැඩ කරන දූවිලි මම එකතු කරලා මේ පෙට්ටියට දාලා තමයි රැප කල්ලා තියෙන්නේ. සිකලි මත වර දූවිලි ගෙෙනරන් ගන අරුණ පෙට අරණපෙටිය පෙට්ටිය අරල බැලවා අත ගාල බැලවා තියන්නේ දූවිලි. දෙමනි දවසත් බලවා අරමුස් අරවිදි ට මරන්ගෙනවා පටිය යනවා කුටි මත නත්ම නාග දවිි. අයු අරන පෙට්ටිය ඇරලා බැලවා ද විලි නිදස බල හතර දස බල ද විල පසනි දසිකලට මත්තයක මේ මට හිතෙනවා ඔය මොනහරිදයක් හොරකන් කරනවා කියලා මට හිතාදන්න පබෑ මොව හරකන් කරන්නේ කියලා හැබැයි පවසේ මොවාහරිදයක් හොරකන් කරනවා. මම පොරොන්ද වෙනවා මම බොස්ට කියන්න මොනවද හොරකන් කරන්නේ කියලා හැබැයි කියන්න මොනවාද හොරකන් කරන්න කියලා ඔගලත මොනතුරකන් කර විබැරුව අන්න ඒවගේ වැඩත් තමයි අපේ පඩිපතට වඋනේ මේ තියන ආර්ථක ත්ව නිසා ද ඇත්ත කතාව තමයි මේ අපි ඉන්න තත්වය අනුව අපේ ළමයින්ගේ ඇත්තරම මේ ඉතාම සංවේදී සාකච්ඡාවක් මං ඊයේ ආන්නම් වුණා අපේය නෑදැඇක්ගේ පුතෙක් රට යන්න හදනවා කැම්පස්යකන ඇද්දදී ඉතින් ඒ අම්ම ටින්නේ එක ළමයයි දී අම්ම කියන අනේ පුතේ දැන් ඔයා ගියාම අපි බලාගන්න කවුද පිට මොකක්ද යන මේක ඒ පුතා කියනවා අම්මේ අම්මලගේ පරම්පරාවට අම්මලගේ පරම්පරාව අපිට ඉතුරු කරේ බංහොලොත් රට. ඒ පරම්පරාව කියලගෙන අම්ම කරා කියෙන එකනෙවේ ඒගළුම පරම්පරා ඒකට හැමෝම අයිති. ඉතින් අපි මෙතන ඉඳලා අම්මල කියන්නේ අපේ අනාගතය නාස්තිකරගන්න කියලද. අවුරුදු ගානක් මෙන ඉඳල් මහිතද ොව සංවාදය ඔබතුමල්ලට දරුව ඇති මමත් සමාජ ගැවසෙනවා. ඒක තමයි ඇථර්ථය ළමයි ගොඩක් කට්ටිය අහනව ඇයි අපි මේගේ ඉන්න කියල. ඇති ඒ තත්ත්වේ ඉඳල තමයි මේ ආර්ථිකය අපිස්සරාට ගන්න ක්‍රමවේදය බලන්න ඕනේ. ඒක නිසා මේ ඉතාම සංවේදී මේ කාරය ඇවිල් අප ඔක්කොමඉන්න ගිලන නෑවද. මේක ඇවිල් ම අපි විශ්මම විශ්ටේ අපි කියලා තියෙන විදියට ලංකා වෙන්නේ තුන්මං හන්දියක. වම් පැත්ත තියෙන අසමත් රාජ්‍යා. ඒ ගැන්න අප ගැන අසමත්රාජ දක තින සම්භබ්වයෝ ඇන්ගෝලාව. ඒගේ අටවල් තියෙන අර්බුදෙන් අර්බුදයට අධික උද්ධමනය මිනිස්සු මරාගන්නව ප්‍රශ්නය තියෙන අසමතරජ්‍ය ෆෙල්ස්ටික් දෙවැනි පැත්ත තියෙනවා නැගීන ආර්ථකය කර ටයිග ක නොමිකලගේ හැබයි ඔ දෙක තරණ ය මට පේන්නේ ඔය අර මැද් දෙපා නෑ අපි ශේප්ගේ මෙහෙම අන්න්න පුලුවන් වයි වගේ කියලෙක මටනම් පෙන්න හැබැ මේ දෙකින් මොන පැත්තද තෝරගන්නේ කියන එක තිීරණය වෙන්නේ අපි ආර්ථිකය වෙනස් කරගන්න ගන්න ක්‍රියාමාර්ගන්නු. අප අසමත් රාජ්‍යයක් විදිර අපේ ළමයිනු අප අනාගත පරම්පරාවයි ඔක්කොමත් එක් අප ගිලන නැවක මුදුබත්වෙනවා එහෙම නැත්තන් අපි අමාරුවෙන් යම් කිසි වෙනස්කමක් කරගෙන ධනාත්මක පැත්තකට යනෝ ඉතින් මේ පොදු අවම වැඩ පිරිිවෙිදට උත්සා කරන්නේ සම්පූර්ණයෙන් නැති වුණ යම් කිසි ධනාත්මක පැත්තකට රට යොමු කරන්න අපේ දරුවන්ගේ අනාගතය වෙනුව. ඉති එතනද නිවාරයම කියන්න න නිකන් කොලේ හල හගන්න වශ්‍යතාවයක් න මේ බෙහෙත් ඔොක්කොම තිත්තයි අපිට මේකින් තෝරගන්න වෙලා තියන්නේ මේ ඇවිලා පැනිවස බෙතයි තිත්ත ෙතයි අත තෝරගැනක් නේ හෙම ව අන ලසින ක් ගල පැරසබේ තොරන්න ො මේ ැවිල පැනිවස තෝර ගැනීමක් අතරින් තෝරගන්නන්නේ එකකුත් න ඒත් පොඩ්ඩක් අමාරුෙ ැන්් දෙකම පැඩුහය මේකෙන් වැි පැර හමොකක් දෙක ලොයන්න ඕොන මේ කැවිල්ල අම්තිම තිත්ත බෙහෙත් දෙක තිත්තයකින් අඩු තිත්තේක ම තෝරගන්න වෙනස්කම්රේ නැත්තන් ඒත් අපි කියල්ල තාප හැපෙෙන නැත මදත්ෙන වෙනස්කම් කරගත්තුොත් ඒ යම්්‍රමාණක දතන ඒකඉතින් ආය බර කියන්න ඕන්න ෑක මේ බෝම සුකිත මුජිත ගමනක් මේ මල් වැැවිලා සංගීත දාලා නටලයන්න පුළුවන් වැඩක් කියලලා බොරු කියලා දේරුක්ම අපි දැනටමත් නම්කිවවාගේ පඩියම් භාගයක් අඩුවෙල කාලය සෑහැෙන නාස්තිකල්ල ළමයි අපෝ දාලයන ප්‍රශ්න කොඩයි. ඉති නේනිසා ඒ ලංකාම යම් ප්‍රමාණකටරි උස්මගන්න පුලුවන් ප්‍රමාණයකට උඩට ගන්න තමයි මේ අම වැඩ පිළිවෙලේ යෝජනා කල තිෙන මේේ අපි ප්‍රධානකොටස් අටක් යෝජන මේ පවැඩසරනේ ප්‍රධානකොටස් අටක් යෝජනා කල දයෙනවා ඒකෙන් මං ඉතා එක්මනින් කීපයක් ගැන විතරක් කතා කරන්න මේකෙන් මුලින් අපිට අපි අත්තරම යෝජනා කලති අපේ නය සම්බන්ධ විශාල ප්‍රශ්නයක් තියෙන. නය කියල කියන අපේ ර් රජය අරන්තියෙන නය. ඇත්තරම වෙලා තියෙන දැන් රජය රජයට බැහ ැ ජනතාව බලාග. නැතම ජනතාවට වෙලාතින් රජය ලාද ද අත්තම කරන න්ඩාගර ගයොත්ත මේක ක රු අපි ගැන ස් ඉ ඒ සා ලිින් ෝජ කල න දැන් අතර තාම අබුද මනිස්සන් දැන ගත්න දන්ව තිවියගත කරන්න ගල තම අතර අපි උනගන්න. මොකද තාමය නයි ප්‍රතිවියගත කිරීමේද එන්න අ දී ප කට් ඇතක සාකච්ච කල න දැන් මර යතන දෙකක් ක ල්ල අපේ නාය අධ්‍යනය කරග නයක විර ම කරන්න ෝ පස ර ට පස් දී ිනිස්සුන්. න්න රුියල් බිියන පස්සෙක් අපි නැදීම මිනිසු ිලියනයක් කියල ගෙන ලොකු ප්‍රමාණයක් ම කළලු කියලතිෙන රුපියල් දාහාගන මනුස්සෙ ඉතුරු කරොත් එහෙ එක දවසක් ගැන මාසෙකට රුපියල් තිස්ා අවුරුදු දෙදා සත්සයක් එනවා බිලියනයක් එකතු කරන්න රුපිය ඒ ගැන බුදුරජාණන් වහන්සේ සිදුහක් කුමාරය වෙලා ලම්බිනි සල්ලුව උපතදබතු දවසින් දලා රුපියල් දාහගාන තුර කරත් තවත් සතවර්ශයක් රුපියල් දාාෙක මනස්සෙක් ඉතුර කරන්න ඕනේ බිියනයක් ඉතුරු කරන්න අපි කතා කරන්නේ ට්‍රලියන දාහත කනය ගැන ත්‍රිලියනයකට බිඩියන දාහයි එතකල ඩොර් පිලියනයක් කියලා කියන්නේ සාන්‍ය අතියනක්චේන්ජට්ට ගත් එකමනස්සේ රුපියල් තුන්ලක්ෂමනස්ථාවක් ඉතුරු කරොත්තහෙම බුදුරජාන්ේ සිදුවත් රුම්ිනි සල්වුවනේ තිච සිදල තවත් සතවර්ය රුපිය තුන්ලක්ෂ නස්ාන තුරන එකමනුසේ අපිතාරන එච්චර විශාල සාමාන්‍ය ජන මනසට දරාගන්නවත් බැරි නය ප්‍රමාණයකය ති හෙමණයයක් එක් අපිට ඉස්සරටන්න පැනිසාි ලින්ම යෝජනා කල තියෙනවා දැනට පවතින සියල නය පිළිබඳව විගණනයක් කරන්නෙළ මොකද ඇත්තන අපි කොච්චල් යිතද කියලාව අපිදන්න. එච්චට නය එනිසා මුලින් අනායකන විගණනයක් කරන්න ඉට පස්ේ බාහිර ණය ප්‍රතිවියගත කිරීමේ ෑනමේට අප ඩොල්වලින් අරන්තිය නය ප්‍රතිවියගත කිරීම මේ වසරය අවසා කරන මොක දහමනැත්තන් අපට වෙනරටක්වත් සල්ි දෙන්න. ස අපි යෝජනාරල තින ශ්‍රී ංකා මහ පැංකුව ස්වාදීන අයතනයක් කර මො ොඩක් කටි න අවුක් ෑ මේ ආන්ඩුවේ සේ කියටල්ි අච්චු කාලාරි දීලා මේ මනිසුන්ට සල්ි අච්චු කාාරි දීලරන්න පුලන්න්නේ ඒෙම කරන්න පුලුවන්. කරොත්තහෙ මර සම්භබ්වගේ දෙගුණ තම අපිට වෙන්න සල්ල ච් ග ච් ගහ උද්මන වැඩියුවා මහාචර සමරජවසියට දාහතරගගේැව්වාඒ ඇහ වෙන දැන්සියට පනහට හිල්ල තියෙන ඇත්තර ම මහාචර හැන්කි කිය කෙනෙ මන වෙනකම තින ඒ න සිේ සිදහන ද අපි උද් මේ තවත් ස් ර ඉති හෙමනොත් මේ ඇත්තරම මිනි රගන්න තත්වයක් බඩට පත්තන අප මේ ඉස්රාට හරිට මේ කරනත නිසා මහබැන්ප ස්වාදන කරලා මේ මුදල් සැපයුේ යම් කිසි පරිපාලනයක් දාලා යම්කිසි යම් මට්ටමට දේ ඒකගේ දැනට තියන ්‍රීලංග මහා බැංකුවේ ඉදිරිපත් කරපු ය මේ අලුත් මුදල් පනතක් ඉදිරිපත් කල තින ඒේ අනුව උද්දමනය පරිාලනය උද්ධමනය කළමනනාරනයඒ මුූල්්‍ය පනත ගන්න කියලා ියෝජනා කරල තින මේ හ ආරා ඒවගේම දැනට ඔය මේ නය කළමනා කරය කරන්න ඇත්තටම හරි ආයතන න. අපේ ඔයි නය ඔච්චර අපිට කට්‍රෝල් නතුව මෙච්චරගී අපේ කව කොච්චර න අයද කවද ගන්නන්නේගේ පොලිය කොච්චරද මේ කළමනා කරණය කරන්නේ පොහමිල ක්‍රමයක් නැති ඒ අනුව අපි යෝජනා කරල තියෙනවා. මහබැංකුවේ වෘර්තිගය ඒකන මේ අත්තර බිලියන පනහර නාය කළමාරය කරනවා කියලෙන මේකම මේ ජ මෝගන්න්නකවගේ හොඳ ේ න්ස් ටරන් පුලුව කෙක්තම මේක කල්මනාරන කරන මේ නිකග ගල්ලා අත්තතු දරනගෙල අද පොලියනු පාද කිය හොද හොඳයි අපි මෙහම කරම කියල රන්න පුලුවයක්ක්නේ ම කිවගේ ලොකු ප්‍රමාණයක්ම. ඒනිසා මහ බැංකුවේ නය කළමනා කරය සඳහා. වෙනම ෘර්තිකයන්ගේ සමන්ිත උුන්ඩ පඩියත් ඒහා සමාාවවඉති බිලියන ගරනක සල්ි කලමනා කරන්න කරනගෙන තින් ලොක මුදලකුදග වන්න වානේ නමුත් ඒ ක්‍රමයකට කාර්යායයක් කදන්න අපි යෝජනා කල තින ඒවාගේම දේශයනයි ප්‍රතිවියෝක කරන්නගත්තේම අපේ බැංගු පද්ධති විශාලපයමක් කෙනවා ඉ ඒනිසා දේශයනයි ප්‍රතිබියෝකත නොකරන්න අපි ෝජනා කල්ල දිනවා එම කරනවන යම කිසි යාමනය ක ලක් කල්ල කරන්නගේ අපි පලවිනිවත විද ෝජනා කල්ල තියෙන. ඔය පලවිනිකාර. ඒගේ ආදාය වැඩිතර ගැනීම සම්බන්ධයරුත් යම්කි යෝජනා ගනත් වන නමුත් මෙතනද අප තව ප්‍රධහන එකක් තමයි ඔබතුන්ල්ලක ශෂේත්‍රය රාජ්‍ය ්‍යවසාය ප්‍රතිවෝගත කිරීම. ඉතිං ඒක අමාරු බෙහතක් නම් කිවෝ ඉතාමත්ම තිත්ප හෙට ඉතිං මොකද අපේහ නිතරම කියයක් තමයි ඒ තරාගින් කියනේ ශ්‍රී ලංකන් ගුවන් සමාගම මාස හතරකට පාඩුලබලතිනවා බිියල දෙසිියන්. අපේ සමුෘද්ධියයට දුපත් මිනිස්සු වෙනුවෙන් රත්න්තර ියද කරලා තියන බිියන පණයි ක අරග මාස හතරකට යන ඒවගේ හතරගුණ ඉති මේක වොක්හරි කරන්න ගුලා මෙ ෙක්වා වග ලාබල බවන්ඩ නෙ එක සමුෘදිය වැඩි කරන්න ඕන ඒවගේ ප්‍රශ්න කොලත් තිබෙද ඒවගේ අපේ ගවල යිස්තුවක් තින රාජායතන පන්සිය විසි හතා. ඉතින් ඒකෙන් ප්‍රධාන දහයක් දවසට මිලියන ප්‍රධන පහත් දවසට මිියන තුන්සි ගන බඩ ලබන. ඉති ඒගේ ප්‍රතිබියෝගත කිරීම කරන්නතුව අක මැත්තෙන් වුණ අපිට එහෙම තියාගෙන යන්න පුළුවන් හැබැ ගියොත්ත හෙම අර ම ගපුත් අත්තර පත්වන ඒ ලක්වන්න විදික් නෑ. මේ තිත්ව බෙහෙත් දෙගෙන් එක කඩාපිය හැපන්න වෙන. ඉදි ඒ අිියෝගේ මතමයි ඉන්න කවරුත් කැමතින මේ කරන්න නමුත් මේ කාරන්න විභගට පාඩන් කරනගේ තමයි. ඉතින් අප අම්මලට අත්තරම අපිට ඔබතුමනට දරුව ඉන්නේ නිසා අපිට ලාමයට උත්තරන්න්න පුුවන් හොද ටිවෂන් පන්තික දරන්න පුළුවන් හො ස්කෝලක දරන්න ලුවන් කමුණහරි කරන්න පුළුව මු මයැ යින්ට පාන් කරන්න. වැඩසරහන් අපිට හදන්න පුල මුත් මේ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීම ඒඉන්න පාරවාධදිකාරය තමයි කරන්න නමුත් ඒව කර නැත්තම් අපිට මෙතනි ඉස්සරහට අන්න බැරිවෙලා ලොකු අර්බුදයකනන්න මහිතන අර්බ දෙයක නැත කියන්න ඕන්න අපි මේ ලොකු ලොකු අබියෝ දැනටමත් අපි අදකීම යම්කි පෝඩක් රහ දැනල තියෙනව මොකක් දුණේ කියලා ඉදි ඒ අභියෝග තමයි වෙන්න ද ඊට පසේ අනිත්තමයිනුත් ඇවල්ල කියන්න පටන්ගන අම්මල තාත්තල අපි ඉදිරිපත් කර අමලතාත්තරගෙන කලින් පරම්පරාව අපිට ංකොලො ්‍රට කියයලගේ ඉතින් ඇයි අපිට මේ තවරට තින්නද ගැන්න එක. ඇති ඒ අතාර්ථය ඉස්සරහතම යපින්නේ. ඉති ඊට මතවට තවත් යෝජනා කලතිී ඇතරම බලශක්තිය ස මහජනුපයෝගේ සම්බන්ධයෙන් තවත් යෝජනා කීපයක් මහාචය සමරජී කතා කර සමමාජාරක්ෂ ාය පිනම ොක දුපත් මනිසුන්දම මේ වෙලා වැඩිපුරමවාදන්නන්නේ මොකද ආහා රුද්වනසියටට අසුවයි කියලා කියන්නන්නේ දුපත් මනුස්්‍යයෝන්ගේ වැඩි ආදායම වැඩිමකොටසක් කියන්න කෑම සඳ. ඒ නිසුන්ට ආර සියට අසුවකින් ඩියුනාටස්සේ කන ත්පත තම ඇඩු කරන්න ඉතින් ලෙබනයෝකුණා ප්‍රටීන් ඒකො ප්‍රටීන් ගන්නඩ ප්‍රමාණය සෑහෙන් අඩුන මන්දක් නිියස්සකේ කියනවා මංහිතන්නේ ආයතන නම කියන්නගැමතින අනිත්මාධ්‍යාතන ැතිෙන නිසා මේ අපේ අලුතෙන් ඉප දෙෙන දරුවන්ගේ බර අඩුවෙනවා කියලා මාධ්‍යවල වාර්තා පලවෙල තිබුණා ඉතින් ඒක හැමෝටම බලපාන. ඉතින් ඒ තත්තේ දැනටමත් ඇවිල්ල තියෙන්නේ. ඒවගේ අපි අවසාන වශයෙන් වෙලදාමසා කර්මාන්ත සම්න්ධයනුත් ඒගේ ත් මේ ආර්ථකය නැව පනගන්න නීතිද්ධතිී විාල වෙනස්කන් කරන්නට දැනට අපේ ගනේ කිරීමම් හැියට ප්‍රධාන වශයෙන් කුඩාහා ශුද්‍ර පරිමාණ කරමාන්ත. දහකට වඩ වැඩ ප්‍රමාණයක් මේ සාහශුද්‍ර පරිමාණය කියල ගැෙේ පායි තියෙන අපිෙන වඩ විදුර නවකට නවෙේ. ඊට වඩා මධ්‍යම පරිමාණය මිනිස්සු පනහා සීය වැඩ කරන ආයතන දාහකට වැඩ ප්‍රමායයක් හන් ෝ හැ න ෙන හල් වැහ න නවතන්න ෑ. එතකොඩ ඒ සම්බන්ධයෙන් ඔවුන්ට තියන නැවත අඩුමගන ඇවිල්ල බිසස්ස එකක් කරන්න තියෙන සවභහ වෙන කර ද මි ස කරන්න නො ඇත්තන් මනිස්ස නය අෑට ල දවන සා අත්තර පත්වන ො ත් ිස් ො නි ැංකෝල යර ැ පොලිය දැසි තිහයි බැංකෝල තර ත හතරට ේෙ කෙඩ ඩ රන්ති න සිය තිහයි සිට හතරිහයි පොලිය ඇතම හම්බව පටියෙන් ක ෙඩි ඩ්ගේ වාරගේවාග ැරිදත්වය තිය ඉති. ඒවගේ ප්‍රතිසස් කරන ගණනාවක් කරන්න නැවත කිවෝවගේ මේක සුන්දර ගමනක් නන් න්නෙව මේ ඉතාමත්ම වේදනාකාරී මේක ඇවිල්ලා අර හාටටයක්යක් හැදිල ඉන්න මනුස්්‍යයට අපුව පලන සෝජරයක් කරනාවගේ වැඩ. හැබැයි පපුුව පපද්දි පරිදන. ඒවගේ මේක සුව වෙන්නත් කල් යනවා මේකටෙටි විසුම් නෑ මතන වෛද්‍යවර ඉනි සම ෛද්‍ය විද්‍යාවගෙන වැඩිය කතා කරන්න කැවති නෑ නමුත් මං සරල උදාාරණයගෙන් කිව්වේ මේ ඉතාමත්ම වේදනාආකාරි හැමෝටම වේදනාකාරි. පපල්ලෙහා මනුස්්‍යයක් ඉදලා උඩට යනකම වදනාකාරී මොකද අපි කවුරුත් කැමතිනෑ අසමත්වෙන රටකින් ඉතකොට ලෝක හැමරටක මුණාවගේ එලියට මිනිස්සු යනයක නවත්තන්න අමාරු ඉතින් ඒ වේදනාකාරී තත්ත්වෙන් එලියට එන්න අපිට ආර්ථික ඒ අම් කිසි මේ ජීවත්වෙච්ච ප්‍රමයට කරගඩ වැරිවෙනවා අපිට ඕනේ ධනය උත්පාදනය කරන්න පුළුවන් ක්‍රමයක් එහෙම නැතිවුණොත්තේම ලංකාව ඉරණම ඉතාමත්ම අවාසනාවන්ේ ඉරණමක් වෙනක නවත්තන්න බැහැයි මේක අවස්ථාවක් කරගෙන ලංකාව ඉරණම හොඳ ඉරණමක් බොඩත් පත් කරන්න පුලුවන් මං හිතවා පිනේද කරගන්න පුලුවන්ේගේ.